වස්සාන ධර්ම දේශනා. දැන් බලන්න පින්නතුනි ඕන දෙන්නෙක් ආදරය කරනවා. දෙන්නෙක් ආදරය කරලා දෙන්නට දෙන්න හරි ප්‍රියයි. මේ දෙන්නට දෙන්න ප්‍රියයි. දෙන්න ආදරය කළා විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ මොකද වෙන්නේ? දෙන්නට දැනනවා දෙන්න ගැලපෙන්නේ නැහැ කියලා. දෙන්නගේ ප්‍රශ්න අදහස් ගැලපෙන්නේ නැහැ. අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඊළඟ විවිධ ආර්ථික ප්‍රශ්න ඔය වගේ විවිධ දේවල් හේතු වෙලා බලන්න මොකද වෙන්නේ කාලයක් යද්දී. අර ප්‍රිය වුණ දෙන්නම දෙන්නට අප්‍රිය වෙනවා. දැන් මුලදී දෙන්නට දෙන්න ප්‍රිය වස්තු විදිහට ජීවත් වුණේ. කාලය ගෑවීමෙන් සාමියාට භාර්යාව අප්‍රිය වස්තුවක් වෙනවා. භාර්යාවට සාමියා අප්‍රිය වස්තුවක් වෙනවා. එක වහලක් යට අකමැත්තෙන් දෙන්න ඉන්නේ පින්නතුනේ. එහෙම නැද්ද මේ ලෝකේ? අප්‍රියන් හා එකතු වීම කියන එක, අප්‍රියන් හා වාසය කියන එක පින්නතුනේ. එහෙමත් මේ ලෝකෙ සිද්ධ වෙනවා. කාලයක් ප්‍රිය වෙලා හිටපු භාර්යාව කාලයකදී අප්‍රිය වෙනවා. කාලයක් ප්‍රිය වෙලා හිටපු සාමියා කාලයකදී අප්‍රිය වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය පින්නතුනි. කාලයක් ප්‍රිය වුණ සහෝදරය සහෝදරිය එක්ක ඊළඟට කාලයක් ජීවත් වෙනවා හරිම අප්‍රසන්න හැඟීමකින්. කාලයක් ප්‍රිය වෙල හිටපු එකට වැඩ කරන යහළුවන් එක්ක කාලයක් ජීවත් වෙනවා හරිම අප්‍රිය විදියට. බලන්න කාලයක් ප්‍රිය විදියට ඇසුරු කළා. කාලයක් අප්‍රිය සංපයෝගී. ඒ කියන්නේ අප්‍රියයන් හා එකතු වීමක් බවට පත්. අප්‍රියයන් හා ජීවත් වීමක් බවට පත් වුණා. මේක තමයි පින්නතුනි සසර ස්වභාවය. සංසාරේ හැමදාටම ප්‍රිය ස්වභාවයෙන් ඉන්න අය අපට නෑ හම්බ වෙන්නේ. නේද? එයා මේ භවෙත් ප්‍රිය වුණා, එයා ඊළඟ භවෙත් ප්‍රිය වුණා, එයා අනාගත භවෙත් ප්‍රිය. එහෙම නෑ පින්නතුනි. සසර ජීවිතේ අපට ප්‍රිය වෙන දේවල්ම අප්‍රිය වෙනවා. අප්‍රිය සංප්‍රයෝගයක් වෙනවා. අප්‍රියයන් එකතු වීමක්. ඉතින් ඒක සැපද්ද? ඒව නම් පින්නතුනි කොච්චර කතා කරන්න පුළුවන්ද? මේ ඔය අකමැති අයත් එක්ක ජීවත් වීම තුල සමහර අයට ස්නායු රෝග ඇවිල්ලා පින්නතුනි. ආතතිය ඇවිල්ලා. ඉතින් අපි හැමතිස්සෙම හිතන්න ඕනේ මේක සියලු සත්‍යයන්ට පොදුයි පින්නතුනේ. මේව කවදාවත් හිතන්න හොඳ නෑ. ඇයි මට විතරක් කවදාවත් එහෙම හිතන්න එපා. ඇයි මගේ දුවට විතරක් මෙහෙම උනේ? ඇයි මගේ පුතාට විතරක් මෙහෙම උනේ? කවදාවත් එහෙම හිතන්න එපා. ඇයි මගේ අම්මට විතරක් මෙහෙම දෙයක් උනේ? ඇයි මගේ තාත්තට විතරක් මෙහෙම උනේ? එහෙම හිතන්න එපා පින්නතුනේ. මේ සංසාර ගමනත් තුළ සැරිසරන පුහුදුන් සත්‍යයන්ට හැම කෙනාටම මේව පොදුයි පින්නතුනේ. තම තමන්ට විතරක් අත්දකින්න වෙච්ච දේවල් නෙවෙයි. මේ ලෝකේ අප්‍රියයන් හා වාසය කිරීම මේ සියලු පුහුදුන් සත්‍යයන්ට සාධාරණයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සිංගප්පූරුවේ සිට ඉෂානි ප්‍රසන්තිකා ආදරණීය දියණියයි. ඇගේ ප්‍රධාන අරමුණ වන්නේ පොළොන්නරුව නවනගරය අංක 40 ලිපිනේ පදිංචි P A චන්ද්‍රලතා ආදරණීය මෞතුමියගේ ජන්මදිනය සිහි කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම උතුම් ධර්ම දානයේ ආනුභාව බලයෙන් P A චන්ද්‍රලතා දයබර මෞතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධයේ පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. අද දේශකයන්න් වහන්සේ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संघमुक्तं धम्मस्सवण कालो अयं बदन्ता धम्मस्सवण कालो अयं बदन्ता धम्मस्सवण कालो अयं बदन्ता නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මා භික්ඛවේ පාපකේ අකුසලේ විතක්කේ විතක්කේත සේයති දං කාම විතක්කං ව්‍යාපාද විතක්කං විහිංසා විතක්කන්ති. සදා වන්දනීය පූජනීය ගරුතර අපේ ලෝකවාසී මහා සංඝරුවනින් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වතුනි, අද දවසේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මේ උතුම් දහම් දේශනාව සඳහා දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදෙන්නේ සිංගප්පූරුවේ සිටින ඉෂානි ප්‍රසන්තිකා දියණිය විසින් බව සිහිපත් කරනවා. තමන්ගේ දයාබර අම්මට ජන්මදිනයේ නිමිති කරගෙන ආශිර්වාද කරන්න. ඒ වගේම මිය යන්නට යෙදුණු ආදරණීය තාත්තතුළු මිය පරලොව ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න ඉෂානි ප්‍රසන්තිකා දියණිය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එවැනි උතුම් අදහසක් හිතේ තියාගෙන සිදු කරන්න යෙදෙන මේ ධර්ම දානමය පින්කම තුලින් පින්නතුනි සැනසෙන්නේ මේ ලෝකේ එක හිතක් නෙවෙයි, සැනසෙන්නේ මේ ලෝකේ හිත දෙකක් නෙවෙයි පින්නතුනි, මේ ලෝකේ ජීවත් වෙන විශාල පිරිසකට හිත සනස ගන්නට මේ උතුම් ධර්ම දානමය පින්කම හේතු වෙනවා. අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි, අපි දන්නවා අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපි වන්දනාමාන කරද්දී සිහිපත් කරනවා සත්තා දේව මනුස්සානං කියලා. සත්තා දේව මනුස්සානං කියලා කියන්නේ පින්නතුනි දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් මනුෂ්‍යයන්ටත් අපේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැනසීමට මාර්ගය පෙන්නනවා කියන එකයි. සසර ජීවිතයක් පුරාවට පින්නතුනි අපි අනවරාග්‍ර සසර ගමනක ස්ථීර සැනසීම හොයන අය. අපි විතරක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන් පවා අපි පවා පෙර භවවල සමහර ආත්ම භවවල දෙවිවරු බ්‍රහ්මයෝ වෙලා ඉද්දිත් පින්නතුනි తాවකාලික සැනසීමෙන් වෙහෙසටපත් වෙලා తాවකාලික සැනසීමේ තියෙන ලාමක බව තේරුම් අරගෙන සදාකාලික සැනසීම හොයපු අය. ඉතින් මේ විදියට සසර ගමනේ දෙවියන් බ්‍රහ්මයන් මිනිසයන් විදියට සදාකාලික සැනසීමක් හොයද්දී පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තමයි ඒ දෙවියන්ට බ්‍රහ්මයන්ට මිනිසයන්ට ස්ථීර සැනසීමක් ලැබෙන වැඩපිළිවෙල මාර්ගය දේශනා කරන්නේ. ඉතින් නුවණ තියන අය මොකද කරන්නේ? සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න ආස කරන අය මොකද කරන්නේ පින්නතුනි? ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්නන සැනසීම සදාකාලික සතුට ලැබෙන මාර්ගය තුල පුළුවන් තරම් උත්සාහ අරගෙන වීර වඩමින් කටයුතු වල යෙදෙනවා. අද අපි දේශනාවට තෝරගත්තේ පින්නතුණි අන්න ඒ වගේ සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංයුක්ත නිකායේ සත්‍ය සංයුක්තයේ අඩංගු වෙලා තියෙන විතක්ක කියන සූත්‍රය තමයි අද අපි දේශනාවට තෝරගත්තේ. මේ දේශනාව තුළ පින්නතුනි බුදුරජාණන් වහන්සේ කාරණා දෙකක් ඉදිරිපත් කරනවා. පළවෙනි කාරණා තමයි පින්නතුනි මේ ලෝකයේ කල්පනා නොකළ යුතු දේවල් වගේක් තියෙනවා. ඒවා කල්පනා කළොත් දුකටපත් වෙනවා. දුකෙන් දුකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව ගැන කල්පනා කරන්න එපා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි කාරණාව මේ ලෝකයේ කල්පනා කළ යුතු දේවල් වගේකුත් තියෙනවා. ඒ කියන්නේ මෙනෙහි කළ යුතු දේවල් වගේකුත් තියෙනවා. අන්න ඒව හොඳට මෙනෙහි කරන්න ඕන. Tamanට ස්ථීර සදාකාලික සැනසීමක් නිවීමක් ලැබෙන්න ඒක හේතු වෙනවා. දැන් අපි බලමු පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් කල්පනා කරන්න එපා කියේ මොනව ගැනද? ඊළඟට බලමු අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ නැවත නැවත කල්පනා කරන්න කියලා දේශනා කළේ මොනවද කියලා. අපි ඉස්සෙල්ලම පළවෙනි කාරණාව ගමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මා භික්ඛවේ පාපකේ අකුසලේ විතක්කේ විතක්කේත සේයති හිදං කාම විතක්කං ව්‍යාපාද විතක්කං විහිංසා විතක්කං. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපට දේශනා කරනවා කාම විතක්ක කියන්නේ පින්නතුනි මේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී පිළිබඳව හිත කැතිවෙන ආශාවට කියනවා කාම කියලා. එතකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ගැන ආශාවෙන් කල්පනා කිරීමට කියනවා කාම විතක්ක කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පළමුවෙන්ම අන්නේ කල්පනාවන් ජීවිතේ තියාගන්න එපා කියලා. ඇයි පින්නතුනි? බොහෝ ආදීනව අත්දකින්න වෙනවා. දැන් පින්නතුන් හිතන්න ඔන්න මේසයක් උඩ හොඳට චොකලට් තවරපු ඊළඟට ওই විවිධ කජු ඊළඟට මිදි වගේ දේවල් උඩින් තියලා සරසපු රසවත් විදියට හදපු කේක් කෑල්ලක් තියෙනවා. ඉතින් යම්කිසි පුද්ගලයෙක් මේ කේක් කෑල්ල දැකලා මේ කේක් කෑල්ල ගැන ලොකු කැමැත්තක් ඇති වෙලා ආසාවක් ඇති වෙලා මේ කේක් කෑල්ල අනුභව කරන්න පටන් ගන්නවා. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ කේක් කෑල්ල පින්නතුනි වස මිශ්‍ර කේක් කෑල්ලක්. හැබැයි මේ පුද්ගලයා ඒක දන්නේ නැහැ. ඒක දන්නේ නැතුව කේක් කෑල්ල ඇතුලේ වස තියෙනවා කියලා දන්නේ නැතුව මෙයා අර කේක් කෑල්ල හරිම ආශාවෙන් අනුභව කරනවා. ඉතින් පින්නතුනි දිවහරහා යද්දි දිවේ ගෑවෙද්දි මොකද වෙන්නේ? හරි ප්‍රණීත භාවයක් ආශාදයකුත් ඇති වෙනවා. හැබැයි පින්නතුනි මොහොතක ආශාදය ඇති වුණා වගේ නෙවෙයි ඊට පස්සේ මේක අනුභව කරලා වැඩි වෙලාවක් යන්න නැහැ. මෙයාට මොකද වෙන්නේ? මාරාන්තික පීඩා විඳින්න වෙනවා. සමහර විට එයාට එයාගේ ජීවිතේ පවා අහිමි වෙන්නට ඒක හේතුවක් වෙනවා. නොදැන නමුත් වහ කෑවොත් පින්නතුනි හරියට දුක් විඳින්න වෙනවා. පින්නතුනි මේ ලෝකයේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදියත් එහෙමමයි පින්නතුනි. වස මිශ්‍ර කේක් කෑල්ලක් වගේ. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදිය විදිද්දි පින්නතුනි පුදුමාකාර ආස්වාදයක් තියෙනවා. සතුටක් තියෙනවා, සුවයක් තියෙනවා. හැබැයි පින්නතුනි වස මිශ්‍ර කේක් කෑල්ලක් අනුභව කරාට පස්සේ අනුභව කරද්දි රහ තිබුණාට සැප තිබුණාට අනුභව කරාට පස්සේ මහා ඛේදවාචකයක් ඒක පිටිපස්සේ ගොඩ නැගෙනවා වගේ මේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී සන්තෝෂෙන් ආස්වාද කරමින් විඳට පින්නතුණි ඒ දේවල් පිටිපස්සේ මාරාන්තික දුක්, කරදර, පීඩා, ඛේදවාචක ගොඩ නැගෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකයි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී පිළිබඳව පින්නතුණි ආශාවෙන් කල්පනා කර සතුටු වෙන්න එපා. ඕක පිටිපස්සේ මහා ඛේදවාචකයක් ගොඩ නැගෙන්න පුළුවන්. අපේ පින්නතුන්ට ආරංචි වෙන්නේ නැති මේ ආසන්න කාලේ අර කොළඹ තුරඟ පිටියේ එක තරුණයෙක් සම වයසේම තරුණියකගේ ගෙල කපලා ඝාතනය කරනවා. ඉතින් බලන්න පින්නතුණි ඒ දෙන්නගේ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, පහසට ඒ දෙන්නගෙන් ලැබෙන ආදරයට මොනතරම් වශී වෙලා ඉන්නේ නැද්ද? ඒ දෙන්නට ඒ දෙන්නගෙන් ලැබුණු ආදරය තුල මොනතරම් ආශාදයක්, සතුටක්, භුක්ති විඳින්නේ නැද්ද? ඒක හරියට අර වස මිශ්‍ර කේක් කෑල්ල අනුභව කරන අවස්ථාව වගේ. හරි සුවයි, හරි සැපයි. ඒත් බලන්න පින්නතුණි ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ දෙන්නම නොහිතපු විදියට ඒ ජීවිත දෙකටම මහා ඛේදවාචකයන් දෙකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එක දරුවෙක් ජීවිත කාලෙටම සිරකට වැටුණා. ඒ වගේම තවත් දරුවෙක් අනිත් දියණිය පින්නතුනි මොකදුනේ? මේ වටිනා කියන මනුෂ්‍ය ජීවිතය අහිමි කරගත්තා. කාමයන්ගේ ආශාදය හරිම ලාමකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළ පින්නතුනි මොහොතක සුව දුන්නත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී පිළිබඳව කල්පනා කර කර ඇලී බැඳී ගියොත් පසු කාලීනව දුක් විඳින්න වෙනවා. ඒ නිසා ඒවා පිළිබඳව කල්පනා කරන්න යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරහව පින්නතුණි, ව්‍යාපාද විතක්ක. කිසියම්ම කෙනෙක් පිළිබඳව තරහව සහිතව පින්නතුණි ව්‍යාපාද සහගතව කල්පනා කරන්න එපා කියනවා. ඒ ව්‍යාපාද සහගතව කල්පනා කිරීමත් පින්නතුණි බොහෝ ආදීනව සහගතයි. ඒක හරියට පින්නතුණි තුවාලයක සැරව පිරෙනවා වගේ. දැන් අපි දන්නවා තුවාලයක සැරව පිරෙන්නේ ටිකෙන් ටික. හැබැයි ඒක තනක් එනවා පින්නතුණි ඒ සැරව පිරුණු තුවාලේ පුපුරලා යනවා. අන්න ඒ වගේ තමයි පින්නතුණි මේ තරහව කියන එකත් ව්‍යාපාදේ කියන එකත් යම්කිසි කෙනෙක් අරමුණු කරලා යම්කිසි කෙනෙක්ගේ වචන යම්කිසි කෙනෙක්ගේ ක්‍රියා අරමුණු කරලා මුලදී ටිකෙන් ටික තමයි හිතේ වර්ධනය වෙන්නේ. හරියට අර තුවාලයක සැරව පිරෙනවා වගේ. හැබැයි පින්නතුණි සැරව පිරෙල එක මොහොතක එයාවත් දන්නේ පුපුරලා යන්නේ යම්සේද. අන්න ඒ වගේ පින්නතුණි කෙනෙක්ගේ ක්‍රියා කෙනෙක්ගේ වචන අරමුණු කරලා උපදින නැවත ඇති වෙන මේ ව්‍යාපාදයේ පින්නතුණි තුවාලයක් පුපුරලා යනවා වගේ යම්කිසි මොහොතක් එනවා පින්නතුණි තමන්වත් දන්නේ බොහෝම නරක වචන වැලක් විදියට පුපුරලා යනවා. ඊළඟට බොහෝම නරක පින්නතුනි ක්‍රියාකාරකම් සමූහයක් විදියට පුපුරලා යනවා. එතකොට මොකද වෙන්නේ? බොහෝ ආදීනවත් දකින්න වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකයි ව්‍යාපාද සහගත කල්පනා ජීවිතේ තියාගන්න එපා. Tamante එකෙන් මහා ආදීනයක් අත්දකින්න වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විහිංසා විතක්ක කියන්නේ කාටවත් හිංසාවක් වෙන විදිහේ දේවල් කල්පනා කරන්න එපා කියනවා. දැන් සමහර අය ඉන්නව පින්නතුනි අතින් පයින් ගහන්නේ නැහැ. පරුස වචන කියන්නේත් නැහැ. ඇනුම් පද කියන්නේත් නැහැ. ඒත් පින්නතුනි හිතින් අන් අයට ශාප කරනවා. අත් කැඩෙන්න ඕන, කකුල් කැඩෙන්න ඕන, යන වාහනේ පෙල්ලෙන්න ඕන, හොඳක් වෙන්න එපා, අපායටම යන්න ඕන. ඒවට කියනවා පින්නතුනි විහිංසා විතක්ක. අන් අයට හිංසා අන් අයට පීඩා ඇති වෙන විදියට කල්පනා කිරීම. ඒවට කියනවා විහිංසා විතක්ක. එහෙම නැත්නම් අන් අයට හිංසා ඇති වෙන විදියට සිදු කරන කල්පනා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවත් බොහෝ ආදීනව සහගතයි. ඒවත් වසමිශ්‍ර කේක් කෑල්ලක් අනුභව කරනකොට සුවයක් තිබුණට පසුව බොහෝ ආදීනව තියෙන වගේ අන් අයට ශාප කරද්දී සියුම් ආශාදයක් උපදින්න පුළුවන්. නමුත් පින්නතුණි ඒක හරියට උඩ බලාගෙන කෙල ගහගත්තා වගේ තමන්ටම කැරකිලා පින්නතුණි මේ ජීවිතේ හරි සසර ගමනේ හරි ඒ දුක ඒ ශාප කරන දේම ලැබෙන්න පුළුවන්. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්නතුණි බලන්න මා භික්ඛවේ පාපකේ අකුසලේ විතක්කේ විතක්කේත සෙය්‍යතේ දං කාම විතක්කං ව්‍යාපාද විතක්කං විහිංසා විතක්කං. පින්නත් මහණෙනි මේ කාම සංකල්පනා නැත්තම් කාමයන් පිළිබඳව නිරන්තරයෙන් කල්පනා කර ඉන්න එපා. ව්‍යාපාද සංකල්පනා කෙනෙක් සම්බන්ධව ව්‍යාපාද සහගතව කල්පනා කර ඉන්න එපා. ඊළඟ විහිංසා සංකල්පනා කෙනෙකුට හිංසා කරන අදහසින් හිංසන සංකල්පනාවල වාසය කරන්න එපා. බොහෝ ආදීනව සහගතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි කල්පනා කරන්න මේ ජීවිතය දුක බව. අන්න බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරව ගැන කල්පනා කර ඉන්න එපා. මේ ලැබිලා තියෙන ජීවිතේ දිහා යෝනිසෝ මනසිකාරයෙන් දකින්න. මේ ලැබිලා තියෙන ජීවිතේ දිහා ධර්මානුකූලව බලන්න පුරුදු වෙන්න. මොකද්ද මේ ලැබිලා තියෙන ජීවිතේ පින්නතුණි බොහෝ දුක්ඛිතයි. ඇයි මේ ලැබිලා තියෙන ජීවිතේ පින්නතුණි බොහෝ දුක්ඛිතයි කියලා අපි අවබෝධ කරගන්න ඕන. පින්නතුණි යම් කිසි කෙනෙක් සැනසීම කරා යන්න නම් නිවීම කරා යන්න නම් පින්නතුණි එයා මේ ජීවිතේ දුක මනාවට අවබෝධ කරගන්න ඕනේ. මනාවට අවබෝධ කරගත්තොත් තමයි පින්නතුණි එයාට මේ ජීවිතයේ කියන පංචස්කන්ධ ධර්මය ගැන කලකිරීම ඇති වෙන්නේ. ඒ කලකිරීම ඇති වෙනකොට තමයි පින්නතුණි පංචස්කන්ධ ධර්මයේ පිළිබඳව තියෙන තණ්හාව ප්‍රහාණය වෙන්නේ. ඒ තණ්හාව ප්‍රහාණය වෙනකොට තමයි නැවත සංසාරේ නූපදින විදියට එයාගේ සසර ගමන අවසන් වෙන්නේ. ඒ නිසා පින්නතුණි අපි දැන් බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමයන් පිළිබඳ කල්පනා කරන්න එපා, ව්‍යාපාද සහගතව කල්පනා කරන්න එපා, විහිංසා සහගතව කල්පනා කරන්න එපා. හැබැයි ජීවිතේ දුකයි කියලා කල්පනා කරන්න කියලා. අපි බලමු පින්නතුණි අපේ ජීවිතය සැනසීම කරා අරගෙන යන්න හේතු වෙන විදියට ජීවිතේ දුකයි කියලා අපි කල්පනා කරන්නේ කොහොමද? පින්නතුණි බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා ජීවිතේ දිහා මේ පංචස්කන්ධ ධර්මයේ කියන තමන්ගේ ජීවිතේ දිහා ආකාර හතරකට බලන්න කියනවා පින්නතුණි. එතකොට හොඳට මේ ජීවිතේ සැබෑවටම පවතින දුක මොකක්ද කියලා අපට ප්‍රකට වෙනවා. පළවෙනි එක තමයි පින්නතුණි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පීලනට්ට. දෙවෙනි එක සංකතට්ට. තුන්වෙනි එක සන්තාපට්ට. හතරවෙනි එක විපරිණාමට්ට. බලන්න අපේ ජීවිතයේ දිහා බැලිය යුතු නිවැරදි ආකාර හතරක් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. අපි බලමු පින්නතුනි මේ මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි කාරණාව පින්නතුනි පීලනට්ට. අපේ ජීවිතයේ තියෙන පින්නතුනි හරියට පීඩා ඇති වෙන ස්වභාවයක්. පින්නතුනි දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉපදීම දුකයි කියලා. ඉපදීම දුකක් කියලා. ඊළඟට ජරාවට පත්වීම දුකක් කියලා. ඊළඟට ව්‍යාධීන්ට ගොදුරු වීම දුකක් කියලා. ඊළඟට මරණයට පත්වීම දුකක් කියලා. එතකොට පින්නතුනි බලන්න ඉපදුණු ඕනම සත්වයකට දැන් බලමු අපි ඔන්න ගෙදර ඉන්නවා සුනකෙක්. ඒ සුනකයා කියන ජීවිතේ ගත්තම පින්නතුනි ඒ ජීවිතෙත් ඉපදීම කියන දුක වින්දා. ඒ වගේම මේ ජීවිතෙත් ක්‍රමානුකූලව ජරාවටපත් වෙනවා. ඒ වගේම මේ සුනකයාගේ ජීවිතේ වරින් වර විවිධ රෝගයන්ට ගොදුරු වෙනවා. ඒ වගේම මේ සුනකයා යම්කිසි දවසක යම්කිසි මොහොතක යම්කිසි තැනකදී මරණයටපත් වෙනවා. ඊළඟට බලන්න පින්නතුනි අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ඇහැට පේන මේ ලෝකේ බඩගාගෙන යන සර්පයෙක් ගත්තා. ඒ සර්පයාටත් පින්නතුනි තියෙනවා උප්පත්තිය කියලා එකක්. ඉපදීම තියෙනවා. ඒ වගේම සර්පයාගෙත් තියෙන ජරාවටපත් වීම කියන එක. ඒ සර්පයාගෙත් තියෙන පින්නතුනි ව්‍යාධීන්ටපත් වීම, රෝගයන්ට ගොදුරු වීම කියන එක. ඒ වගේම මේ ජීවිතයේ තියෙන දවසක යම් තැනකදී යම් පරිසරයකදී මරණයටපත් වෙනවා කියන එක. ඒ විතරක් නෙමෙයි පින්නතුනි කෙනෙකුගේ ඔළුවේ ඉන්න උකුණෙක් ගත්තත් පින්නතුනි ඒ උකුණටත් තියෙනවා ඉපදීම කියලා දෙයක්, ජරාවටපත් වීම කියලා දෙයක්, ව්‍යාධියටපත් වීම කියලා දෙයක්. ඒ වගේම ඒ උකුණත් පින්නතුනි දවසක මරණයටපත් වෙනවා. අන්න ඒ වගේම පින්නතුනි තමන්ගේ ජීවිතෙත් අපේ ජීවිතෙත් පින්නතුනි බලන්න අපි මේ ලෝකේ විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී තුලින් ආශාද ලැබමින් ඉපදීම අමතක වෙලා ජරාවටපත් වෙනවා කියන එක අමතක වෙලා ව්‍යාධියටපත් වෙනවා කියන එක අමතක වෙලා මැරෙනවා කියන එක අමතක වෙලා අර කාම වස්තුල මොකද කරන්න පින්නතුනි සැරී සරනවා. දැන් බලන්න යම් කිසි කෙනෙක්ගේ අතට ජංගම දුරකථනයක් ලැබුණට පස්සේ මහා මගද කියලා නැහැ, බස් එකේද කියලා නැහැ, ගෙදරද කියලා නැහැ පින්නතුනි, ඔෆිස් එකේද කියලා නැහැ. ඒ ජංගම දුරකථනයක් අතට ආවට පස්සේ ඒ ජංගම දුරකථනයේ තියෙන රූපවලට, ජංගම දුරකථනයෙන් ඇහෙන ශබ්දවලට පින්නතුනි වේගෙන් සමවැදෙනවා. මේ ලෝකයේ පින්නතුනි වර්තමානයේ වේගෙන් සමවැදෙන්නට හේතු වෙන ප්‍රබලම දෙයක් තමයි පින්නතුනි ජංගම දුරකථනය. ඒකට කියන්නේ අකුසල සමාපත්තිය කියලා. ඒ කියන්නේ ජංගම දුරකථනයේට සමවැදෙන්නේ කුසල් සහගතව නෙවෙයි, අකුසල් සහගතව. අකුසල් සහගතව කියන්නේ ලෝභයෙන්, තණ්හාවෙන් මේ පින්නතුන්ට අත්දැකීම් ඇති මේ එකට ළඟ ඉඳන් කතා කර කර ඉන්න අය ඇසිල්ලකින් පින්නතුනි ජංගම දුරකථනයට සමවැදෙනවා. Taman කියපු දේවත් ඇහිලා නැහැ. අන්න ඒ වගේ මේ ලෝකයේ වේගෙන් පින්නතුනි අකුසල් සහගතව, තණ්හා සහගතව සමවැදෙන්නට හේතු වෙලා තියෙන උපකරණයක් තමයි ජංගම දුරකථනය. අන්න ඒ වගේ මේ ලෝක සත්වයෝ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී තුලින් උපදින ආස්වාදයන්ට මුලා වෙලා සමවැදිලා වාසය කරද්දී පින්නතුනි එයාලට පින්නතුනි ඉපදීම අමතක වෙනවා, ජරාවටපත් වෙන එක අමතක වෙනවා, ව්‍යාධියටපත් වෙන එක අමතක වෙනවා, මරණයටපත් වෙන එක අමතක වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ පින්නතුනි මේ ලෝකේ පොළවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් වශයෙන් නේද? දූ දරුවන් සමග හිටියත්, අම්මා තාත්තා සමග හිටියත්, ගේ දොරේට කඩම්ම ආදී තිබුණත් පින්නතුනි පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් වශයෙන් ඒවාට මත් වෙන්න නැතුව, ඒවට මුලා වෙන්න නැතුව කල්පනා කරන්න ඕන මම ඉපදෙන ස්වභාවය ඇති කෙනෙක්, මං ජරාවටපත් වෙන කෙනෙක්, මං ව්‍යාධියටපත් වෙන කෙනෙක්, මං මරණයටපත් වෙන කෙනෙක්. ඒ වගේම පින්නතුනි ඒ ඉපදීම පීඩාවක්, ජරාවටපත් වීම පීඩාවක්, ඒ වගේම ව්‍යාධියටපත් වීම පීඩාවක්, ඒ වගේම පින්නතුනි මරණයටපත් වීම පීඩාවක්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ කාමයන්ට මුලා වෙන්නේ නැතුව හොඳට තමන්ගේ ජීවිතය දිහා බලනවා මේ ජීවිතේ හරියට පින්නතුනි පීඩා ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පින්නතුනි තිරිසන් ලෝකවල. ඉතින් මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ජීවිතේ දිහා බලනවා පීලනට්ට මේ ජීවිතේ හරීම පීඩා ඇති කරන ස්වභාවයක් තියෙනවා කියලා. දැන් බලන්න පින්නතුනේ දත් කැක්කුමක් ආවට පස්සේ, හිස රදයක් ආවට පස්සේ, කොන් දෙකක්කුමක් ආවට පස්සේ, උදරාබාධයක් ආවට පස්සේ බලන්න මේ රෝගාබාධයක් හටගත්තට පස්සේ මොනතරම් පීඩාවක්ද ඒක. දැන් බලන්න දැන් සමහර අයට මේ අදිරුදුර පීඩනය වගේ. ඒ වගේ අදිරුදුර පීඩනයක් තියෙන කෙනෙකුට ඒ අදිරුදුර පීඩනයේ සම්බන්ධ ලොකු පීඩාවක් තියෙනවා. දැන් සමහර අයට පින්නතුනි ඒ වගේ හෘදයාබාධ තියෙනවා. එයාට ඒ හෘදයාබාධයේ සම්බන්ධ ලොකු පීඩාවක් තියෙනවා. අන්න ඒ වගේ අපිට මේ ලැබිලා තියෙන ජීවිතේ පින්නතුනි විවිධ පීඩාවලින් පිරුණු එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට මේ සිහිපත් කරන්නේ අපි සසර ගමනේ යනවනම් අපට ලැබෙන්නේ මොය වගේ ඉපදෙන ජරාවට පත් වෙන ව්‍යාධයට පත් වෙන මරණයට පත් වෙන ජීවිත. ඒකයි බුදුරජාණන් වහන්සේ අපට සිහිපත් දවන්නේ මේ වගේ ජරා ව්‍යාධි මරණ සහිත සසර ගමනක යනවද නැත්නම් සසර ගමන නවත්තනවද කියලා. ඒ සඳහා අපි හොඳට ඔන්න මතු කර ගන්නවා මේ ජීවිතයේ තියෙන පීඩන ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පින්නතුනි සංකතට්ඨ. සංකතට්ඨ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතයේ කියන එක පින්නතුනි පවත්වාගෙන යෑමේ වෙහසක්. මොකද්ද පවත්වාගෙන යෑමේ වෙහසක් කියන්නේ? පින්නතුනි දැන් බලන්න අපි හිතමු ඔන්න යම්කිසි කෙනෙක් යම්කිසි බැංකු ආයතනයකින් ණය මුදලක් අරගෙන වාහනයක් ගන්නවා. අපි හිතමු ලස්සන අලුත් වාහනයක් ගත්ත කියලා. මෙයා දැන් මේ ණය මුදලකින් තමයි මේ බැංකු වාහනේ ගත්තේ. අතනුත් යම්කිසි මුදලක් දාලා මේ වාහනේ ගත්තේ බැංකුවෙන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට මේ වාහනේ ගත්තම ලොකු සන්තෝෂයක් තියෙනවා. දැන් මගේම කියලා වාහනයක් තියෙනවා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න බලන්න දැන් මේ ලැබුණු වාහනේ ගත්ත වාහනේ දැන් මෙයා නඩත්තු කරන්න ඕනේ. නඩත්තු කරනවා කියන්නේ පින්නතුනි බලන්න වෙලාවට තෙල් ටික ගහන්න ඕනේ. ඊළඟට ටයර් මාරු කරන්න ඕන. ඊළඟට මාසික ණය වාරිකේ ගෙවන්න ඕන. ඊළඟට සර්විස් කරන්න ඕනේ. ඊළඟට වාහනේ පාරන වෙනකොට සීට් කවර ගැලවෙනකොට සීට් කවර දාන්න ඕනේ. ඒ වගේ වාහනේ පාට පිච්චෙනකොට පේන්ට් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ පින්නතුණි වාහනයක් ලැබුණා වගේ නෙවෙයි වාහනයක් ගත්තා වගේ නෙවෙයි වාහනයක් තුලින් සතුටු වුණා වගේ නෙවෙයි ඒ වාහනේ නඩත්තු කරන එක හරිම අපහසුයි. අපි අඳුරන එක මහත්තයෙක් කියනව පින්නතුනේ මහත්තයා යම්කිසි ණය මුදලකට වටින වාහනයක් අරගෙන ඉතින් අපිත් එක්ක යද්දිම සිහිපත් කරන්න යෙදුනේ ස්වාමීන් වහන්සේ මේක මාසිකව මේ වගේ ලොකු මුදලක් 80000ක් විතර මාසිකව ගෙවන්න ඕන බැංකුවට. ස්වාමීන් වහන්සේ මේ සමහර අවස්ථාවල මාස 2-3 වාරික ගෙවා ගන්න තරම් ආර්ථික ශක්තිය නැති වෙනකොට රෑට නින්ද යන්නේ නැහැ කියනවා. රෑ 12ට විතර ඇස්සරුණොත් පැයක් දෙකක් මේ ණයවාරික ගෙවන එක ගැන හිත. ගෙදර ප්‍රශ්න ගැන හිත. දරුවන්ගේ ප්‍රශ්න ගැන හිත. ආර්ථිකමය වශයෙන් තියෙන කඩාවැටීම් ගැන හිත. මොකද කරන්නේ? ඉද්දි මෙයාට නින්ද යන්නේ නැහැ. ඉතින් බලන්න පින්නතුනේ වාහනය කියන එක සැපයක් වුණාට වාහනේ ආශාදයක් වුණාට ඒකේ මහා වෙහෙසකාරී පැවැත්මක් එහෙම නැත්නම් නඩත්තුවේ දුකක් තියෙනවා. අන්නේ වාහනේ වගේ තමයි පින්නතුනි අපිට මේ ලැබුණු ජීවිතෙත්. අපිට මේ ලැබුණු ජීවිතෙත් නඩත්තු කරන්න ඕනේ. බලන්න උදේ නැගිට වෙලේ ඉඳලා අපි මොකද කරන්නේ? මේ ජීවිතේ නඩත්තු කරනවා, මූණ හොදනවා, දත් මදිනවා, සබන් ගන්නවා. ඒ වගේ පින්නතුනි පිරිසුදුවට ඇඳුම් පැළඳුම් පැළඳ ගන්නවා. ඊළඟට මේ ජීවිතේ නඩත්තු කරන්නට අවශ්‍ය මුදල් හොයන්න රැකියාවට යනවා. ඊළඟට ඒ දෛනික මුදලට සරිලන විදියට දහඩිය මුගුරු හෙලාගෙන වැඩ කරනවා. ඉතින් මේ විදිහට අද දවසේ වැඩ කරලා ආපහු ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා මොකද කරන්නේ? ආපහු පින්නතුණි කෑම ටික කාලා ආපහු නිදා ගන්නවා. ආපහු හෙට උදේට පටන් ගන්නවා. ඉතින් බලන්න මේ විදිහට මාසයක් අවසානයේ යම් මුදලක් අතට එන්න. ඒ මුදල අපට ඕනමයි මේ ජීවිතේ පවත්වාගෙන යන්න, මේ ජීවිතේ නඩත්තු කරගෙන යන්න, දරුවන්ගේ ජීවිත නඩත්තු කරගෙන යන්න. නමුත් පින්නතුණි බලන්න මේක මොන තරම් වෙහෙසක්ද කියලා. දැන් අපි දන්න එක තාත්ත කෙනෙක් පින්නතුණි මේ කුරුණෑගල ප්‍රදේශයේ ගලගෙදර ප්‍රදේශයේ. ඉතින් මේ ගලගෙදර ප්‍රදේශයේ මේ තාත්තගේ පුතා තමයි දැන් අපට මේ විස්තරය කියන්නේ. 1980 ගණන්වල 90 ගණන්වල මේ පියතුමා මේ කොළඹ වරායේ තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් කොළඹ වරායේ වැඩ කරන මේ පියතුමා පාන්දර 3ට විතර පින්නතුණි ගෙදරින් පිටත් වෙන්නේ. පාන්දර 3ට විතර ගෙදරින් පිටත් වෙලා ආපහු ගෙදර එනකොට පින්නතුණි රෑ 9 විතර වෙනවා කියනවා. ඊට පස්සේ කෑම ටික කාලා ඇඟපත හොදගෙන ආපහු නිදාගෙන ආපහු 2:00 විතර නැගිටිනවා. ආපහු කොළඹ වරායේ රැකියාවට යනවා. ආපහු රෑ 9ට විතර ගෙදර එනවා. පින්නතුණි බලන්න අවුරුදු ගණනාවක්ම මේ තාත්තා දැන් ඒ තාත්තා මිය ගිහිල්ලා. ඒ තාත්තා තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්නයි, භාර්යාවගේ දරුවන්ගේ ජීවිත පවත්වාගෙන යන්නයි නඩත්තු කරන්න පින්නතුනි අවශ්‍ය මුදල් සම්පාදනයට මොනතරම් දුකක් විඳලාද බලන්න පින්නතුනි. උදේ 3ට ගෙදරින් ගියාම ආපහු රෑ 9ට ගෙදර එන්නේ. ඉතින් අන්න ඒ වගේ බලන්න පින්නතුනි අපිට මේ ලැබිලා තියෙන ජීවිතේ පවත්වාගෙන යෑම කොච්චර අපහසුද. ඒක දුකක් පින්නතර සැපක් නෙවෙයි. බලන්න මේකට පිපාසය ඇති වෙනකොට මේකේ පිපාස සංසිඳවන්න ඕනේ. එක සැරයක් මේක සංසිඳවන්නද? දවසකට වාර කීයක් මේ ශරීරයේ පින්නතර පිපාසය සංසිඳුවනවද කියලා බලන්න. ඊට පස්සේ පිපාස සංසිඳෙන්නේ නැත්තම් දිව ගිලෙන්න වගේ මැරෙන්න වගේ. ඊළඟට බලන්න මේක කුසගින්න දවසකට වාර කීයක් සංසිඳවන්න වෙලා තියෙනවද කියලා. අර බඩ දාන්න අල්ලගෙන පිච්චීගෙන එනකොට මේක ඇතුළට මොනවා හරි දාන්න ඕන. ඉතින් වෙලාවක් කලාවක් නෑ. උදේටද දවල්ටද 10ට විතරද හවසටද රැටද බලන්න මේකේ ගින්න බඩේ ගින්න ඇති වෙනකොට ඒ ගින්න නිවන්න ඕන. වාහනයකට තෙල් ගහනවා වගේ වාහනේ ඔයිල් මාරු කරනවා වගේ මොකද වෙලා තියෙන්නේ මේ ශරීරයට පින්නතුනි. ශරීරේ ඉන්ධන වගේ තමයි කෑම වතුරයි. ඉතින් බලන්න මේක අපි මැරෙනකම්ම දෙන්න ඕනේ. මැරෙනකම් මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජීවිතේ පවත්වාගෙන යාම කියන එක. මේ ජීවිතේ නඩත්තු කිරීම කියන එක පින්නතුනි හරීම වෙහසක් හරීම දුකක්. ඊළඟට බලන්න අපි හිතමු දැන් ඔන්න දැන් තිරිසන් සතෙක් ගත්තොත් තිරිසන් සතා වුණත් එහෙමයි පින්නතුනි. දැන් මේ අපි මේ වැඩ වාසය කරන මේ ප්‍රදේශයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ රිලව්ගේ ප්‍රශ්නේ පින්නතුනි. රිලව් ගෙවල් වලට ඇවිල්ලා බත් මුට්ටි පිටි උස්සගෙන යනවා. ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මේ අපේ ආරාමවට අපේ ගිහි පින්නතුන්ට. ඉතින් ඒ සත්තුත්වය මොකද කරන්නේ? අර බඩේ ගින්න නැති වෙනකොට කුසගින්න නැති වෙනකොට ඉතින් මොකක් හරි ගේකට පැනලා ඒ ගෙදර තියෙන දෙයක් අතගාගෙන යනවා. සමහර රිලව් පින්නතුණි සීනි බෝතල් අරගෙන යනවා. පිටි බෝතල් අරගෙන යනවා. ඉතින් අරගන්නත් බෑ. ඊට පස්සේ මඟ කොහේ හරි අතහැරලා යනවා. ඉතින් බලන්න ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔය අපි ඒ ප්‍රදේශයේ නම කියන්න හොඳ නෑ. ඒ ප්‍රදේශයේ ගෙවතු වලට හේන් වලට පැනලා මේ රිලව් රංචුවක් නිරතුරුවම කරදර කරලා තියෙනවා. අන්තිමට මේ සත්තුන්ට වස දාලා කන්න දුන්නා. ඊට පස්සේ මේ සත්තුන්ට ඒ වහ කෑවට පස්සේ මේ පිපාසෙනවා. පිපාසය ආවට පස්සේ පින්නතුණි ඒ ප්‍රදේශයේ 12ක් අයිනට ගිහිලා තමයි ඒ 80ක් විතර රිලව් 80ක් විතර මරණයටපත් වෙලා තිබ්බේ. ඒ වහ දුන්නට පස්සේ පිපාසයක් තියෙනවා. පිපාසය සංසිඳුව ගන්න තමයි 12ට ගිහින් තියෙන්නේ. 12 ළඟ තමයි 80ක් විතර මැරිලා ඉඳලා තියෙන්නේ. ඉතින් බලන්න තිරිසන් ලෝකෙත් පින්නතුණි ඒ ජීවිත ලැබුණු ජීවිතේ පවත්වාගෙන යන්න. ඒ පැටවුන්ට කිරි ටික දෙන්න. මේ තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න. බලන්න ජීවිතේ නඩත්තු කරන්නට යන ගමන තුල මරණය පවා ලැබෙනවා. ඔය අනුරාධපුර පොළොන්නරුවේ විවිධ පැතිවල පින්නතුණි අවුරුද්දකට හක්කපටස් වලට පින්නතුණි අලියතුන් කී දහම් මැරෙනවද? ඊළඟ වැඩි කාලෙ මැරෙන අලියතුන් කොච්චරද? ඉතින් මේ සත්තුන්ට අර ජීවිතය පවත්වාගෙන යන්න අලියෙකුට සාමාන්‍යයෙන් දවසකට රාත්තරල් 50ක් ඕන. ඉතින් රාත්තරල් 50 කොහොම හරි හොයා ගන්න ඕන. නැත්තම් මේ සත්තුන්ට බඩේ ගින්න තියෙනවා. අපරුණත් එහෙමනේ පින්නතුනේ. ඒ අවශ්‍ය ප්‍රමාණයට කෑම ටික ලැබුණ නැත්තම් හරි අමාරුයිනේ. බඩ දැවෙන ගතියක් තියෙනනේ. ඉතින් අර තිරිසන් සත්තුන්ටත් අලියතුන්ටත් මේ ප්‍රශ්නෙම තියෙනවා. ඒ ජීවිතේ පවත්වාගෙන යන්නට අවශ්‍ය ආහාර ගානට දෙන්න ඕන. රාත්තරල් 50ක් විතර දෙන්න ඕන. ඉතින් ඒක කැලෙන් දී ගන්න බැරි වෙනකොට හේනට පයින්නවා, කුඹරට පයින්නවා, වත්තට පයින්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පුදුමාකාර විදිහේ ඛේදජනක සිද්ධීන්ට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ පින්නතුණි, මනුෂ්‍ය වේවා, තිරිසන් වේවා මේ ලැබිලා තියෙන ජීවිතේ පවත්වාගෙන යෑමේ පුදුමාකාර දුකක් තියෙනවා. ඉතින් බලන්න මේ වර්තමානයේ අපේ ලංකාව ගත්තට පස්සේ පින්නතුණි විදුලි බිල 1/3-4කින් වැඩි වෙලා, තෙල් මිල තිබුණට වඩා පින්නතුනි 3-4 ගුණයකින් වැඩි වෙලා. ඊළඟට බලන්න ගෑස් මිල හිතා ගන්න බැරි විදියට වැඩි වෙලා. ඒ වගේම කිරිපිටි ඊළඟට බලන්න බිස්කට් එක දරුවාන්ට දෙන බිස්කට් එක 1/3-4කින් වැඩි වෙලා පින්නතුනි. එතකොට බලන්න මෙච්චර අපේ රටේ මේ දේවල් වැඩි වුණත් වැඩ කරන මිනිස්සුන්ගේ වැටුප එතනමයි පින්නතුනි. සමහර අපේ රටේ ඇඟලුම් ආයතන එහෙම් පිටිම වහලා දාලා මොකද මේ කරගෙන යන්න බැරි තරමට එයාලගේ ආර්ථිකය කඩාගෙන වැටිලා. එතකොට ඒ දරුවෝ ගෙදර. එතකොට ඒ දරුවෝ නිසා යැපුණු අම්මලා තාත්තලා යැපෙන්නේ කොහොමද? මේ අපේ රටේ පින්නතුණි අපට නොපෙනෙන මහා ඛේද වාචකයක් තියෙනවා. දවසකට වේල් 3 කාපු ආහාර ගනිපු අය වේල් 2කට බැහැලා පින්නතුණි. කිරි ටිකක් බීපු අය දැන් සති ගණන් මාස ගණන් කිරි ටිකක් නැහැ. තේ වතුර විතරයි. තේ වතුර බීපු අය ඇල් වතුර. ඒ වගේ පින්නතුණි මේ පින්නතුන් දැකලා ඇති. සමහර ගෙවල් වල රැට උයලා නැහැ. දරුවන්ට කන්න දෙයක් නැහැ. සමහර ගෙවල් දවස් 2ක් විතර කාලේ නැහැ. එතකොට අපේ පින්නතුන් හිතන්න පින්නතුණි බලන්න මේ කාලෙන් කාලෙට මේ අපිට මේ ලැබිලා තියෙන ජීවිතේ පවත්වාගෙන යන එක කොච්චර අමාරුද පින්නතුනේ කොච්චර අමාරුද. ඉතින් සසර ගමනත් තුල අපිට පින්නතුනේ මෙහෙම ජීවිත තමයි ලැබෙන්නේ. මීට වඩා ඊටාම දුක්ඛිත ජීවිත ලැබෙන දැන් ප්‍රේතාත්මයක් එහෙම ගත්තට පස්සේ ඔය සමහර ප්‍රේතයන් ඉන්නව පින්නතුනේ එයාලා අනුභව කරන්නේ කෙලසොටු වගේ දේවල්. එතකොට දැන් යම්කිසි පුරුෂයෙක් මිනිසෙක් කෙලපිඩක් බිම දැම්මට පස්සේ ඔන්න අර ප්‍රේතයා අර කෙලපිඩ ගන්නට පහත් වෙනවා. පින්නතුනේ පහත් වෙනකොට මේ ප්‍රේතයෝ කොච්චර උසද කියනවනම් ඒ ප්‍රේතයා පහත් වෙනකොට කෙලපිඩ පොළවට හිඳිලිවරයි පින්නතුනේ. ඉතින් අන්න ඒ වගේ මේ ලෝකයේ පින්නතුනේ ප්‍රේතාත්ම ඉන්නවා හරීම කෘෂයි. ඔය බුදුරජාණන් වහන්සේ ප්‍රේතවත්තු කියන ග්‍රන්ථයේ විග්‍රහ කරලා තියෙනවා ප්‍රේතයන්ගේ ස්වභාවය හරීම කෘෂයි. හරිම දුගදයි. ඊළඟට නහර මතුවෙලා ඇට මතුවෙලා හකුපාඩා බැහැලා දැක්කම බය වෙනවා ලොකු ඇස් තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඛණ්ඩ නැතුව බොණ්ඩ නැතුව අනන්ත අප්‍රමාණ විදියට පින්නතුණි දුක් විඳින ප්‍රේතාත්ම ඉන්නවා. ඉතින් මේ ප්‍රේතාත්මත් එයාලගේ ජීවිතේ නඩත්තු කරගන්න ඕනේ පින්නතුණි. ඒත් එයාලට ඒක කරගන්නවත් විදියක් නැහැ. නිරේලෝක නිරිසත්තුත් එහෙමයි. ඒ නිරේලෝක නිරිසත්තු පින්නතුණි වද විඳලා බඩගින්නට බඩගිනී කියනවා. එතකොට ලෝගුලි තමයි දාන්නේ උගලට පින්නතුනේ. ඊළඟ පිපාසය කියනකොට ලෝදිය තමයි දාන්නේ. ওই දේවදූත සූත්‍ර අවසානයේ එහෙම විස්තරයක් තියෙනවා පින්නතුනේ. ඉතින් ඒ නිරිසත්තුන්ට පවා ජීවිතය පවත්වාගෙන යෑම හරිම පහසුයි. ඒ ජීවිතය නඩත්තු කරගෙන යෑමේ දුකක් තියෙනවා. එතකොට එහෙම සසර ගමනකටදී පින්නතුනේ අපි මේ යන්න හදන්නේ. නේද මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදියට මුලා වෙලා ඒවයින් තාවකාලික ආශාදයන් ලැබමින් මේ මුළු සංසාරෙම අමතක කරගෙන මේ ගෙවන ජීවන රටාව තුළින් පින්නතුණි අපි වැටෙන්නේ අන්න එහෙම තාම දුක්ඛිත සංසාරික ඉරණමකටද නැද්ද? ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නතුණි කාමයන් ගැන කල්පනා කරන්න එපා. ව්‍යාපාද සහගතව කල්පනා කරන්න එපා. විහිංසා සහගතව කල්පනා කරන්න එපා. කවදාවත් ඒක නිවන් දකින්න හේතු වෙන්නේ නැහැ. කවදාවත් දුක් අඩු වෙන්න ඒව හේතු වෙන්නේ නැහැ. කවදාවත් සසරින් නිදහස් වෙන්න හේතු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ ඔබේ ජීවිතේ තියෙන පීඩා ගැන කල්පනා කරන්න. මොකද්ද මේ ජීවිතේ? නේද? පීලනට මේ ජීවිතේ ජාතිය ඉපදීම කියන පීඩාව තියෙනවා. ඉපදීමෙන් පෙළෙනවා, ජරාවටපත් වීමෙන් පෙළෙනවා, ව්‍යාධියටපත් වීමෙන් පෙළෙනවා, මරණයටපත් වීමෙන් පෙළෙනවා. ඊළඟට මෙනෙහි කරන්න කියනවා පින්නතුනි අපි දැන් මේ කතා කරපු සංකතට්ට කියන්නේ මේ පංචස්කන්ධයකින් අපේ ජීවිතේ පවත්වාගෙන යන එක හරිම අමාරුයි. ඒක දුකක්. අන්න ඒක දකින්න කියනවා. ඊළඟට බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සන්තාපට්ඨ. සන්තාපට්ඨ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ මේ ජීවිතය කියන පංචස්කන්ධ ධර්මය හරියට පින්නතුනි සන්තාප කියන්නේ දැවීම වලට හසු වෙනවා. පිච්චීම වලට හසු වෙනවා. හරියට පින්නතුනි කාන්තාරයකට උදේ ඉර පායද්දී මොකද වෙන්නේ? දැවෙන්න ගන්නවා, පිච්චෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ මේ ලෝක සත්‍යයන්ගේ චිත්තසංතානත් හරියට පින්නතුණි දැවෙනවා, පිච්චෙනවා. මනෝ නිසාද දැවෙන්නේ, මනෝ නිසාද පිච්චෙන්නේ? ප්‍රියයන්ගෙන් වෙන්වීම තුල දැවෙනවා, තැවෙනවා. ඊළඟ අප්‍රියයන් හා එකතු වීම තුල දැවෙනවා, තැවෙනවා. බලන්න පින්නතුණි මේ ලෝකේ මේ ලෝක සත්‍යය ප්‍රියයි කියලා සමහර දේවල් ලං කරගන්නව නේද? ප්‍රියයි කියලා සමහර දේවල් සමහර අය ලං කරගන්නව නේද? මම්මගේ කරගන්නවද නැද්ද? මම්මගේ කරගන්නවා. බලන්නේ ප්‍රියයි කියලා මම්මගේ ලං කරගත්ත ඒ ප්‍රිය දේවල්ම පින්නතුණි. ඒ ප්‍රිය දේවල්ම Tamange ජීවිතෙන් ගිලිලා යනකොට පින්නතුණි. කොහොමද විඳින වේදනාව? නේද? ප්‍රිය වූ දෙයක්, ප්‍රිය වූ රූපයක්, ප්‍රිය වූ ශබ්දයක්, ප්‍රිය වූ ගන්ධයක්, ප්‍රිය වූ රසයක්, ප්‍රිය වූ පහසක්, ප්‍රිය වූ ආදරයක් හරි බලන්න විඳිනවා වගේ නෙවෙයි අහිමි වෙනකොට, විඳිනවා වගේ නෙවෙයි වෙන කෙනෙක් අයිති කරගන්නකොට, විඳිනවා වගේ නෙවෙයි වෙන කෙනෙක් අයිති කරගෙන භුක්ති විඳිනකොට පිච්චෙනවා පින්නතුණි ගඩොල් පෝරුණු වගේ. කොතන හිටියත් පින්නතුණි ගිනි ගොඩක් උඩ ඉන්නවා වගේ. බස් එකේ හිටියත් පිච්චෙනවා, පුටුවක් උඩ වාඩිල හිටියත් පිච්චෙනවා, නින්දට ගියත් පිච්චෙනවා. පින්නතුනි මේ ප්‍රිය දේවල් අහිමි වීම තරම් මනස තවත් දෙයක් හොයාගන්න බැරි තරම්. තමන් ආදරය කරන තමන්ගේ ස්වාමියා වෙන ස්ත්‍රියක් හිමි කරගත්තොත්, තමන් ආදරය කරන තමන්ගේ භාර්යාව වෙන පුරුෂයෙක් හිමි කරගත්තොත්, പിന്നത്തിനെ സ്വാമി ഭാര്യ ഒരു വിന്ദവനെ വിന്ദവില്ല අපිට හිතා ගන්න බෑ. ඉතින් අපිට මතක් වෙනවා මේ වෙලාවේ පින්නතුනි අපි දන්න කියන මම්ම කෙනෙක් හරීම මේ ගුණ යහපත් විදියට ඒ අම්මයි තාත්තයි ජීවත් වුණා. හැබැයි අවුරුදු 50කට කිට්ටු වෙද්දී ඒ පියතුමාට පාන්දර හෘදයාබාධයක් ආවා. හෘදයාබාධයක් ඇවිල්ලා ඒ පියතුමා ආරෝග්‍ය ශාලාවට ගෙනියන්න කලින් මිය ගියා. ඉතින් පින්නතුනි ඒ අම්මා හරීම ලස්සනයි, මහතයි. ඊළඟ කොණ්ඩේ දිගට තිබුණා. හරි ප්‍රසාදජනක වර්ණයක් තිබුණා. අර ඉතින් තමන්ට ප්‍රිය වුණ තමන්ගේ ගුණවන්ත ස්වාමියා අහිමුණ දවස් ඉඳලා මොකදුනේ පින්නතුනේ. මේ අම්මා අපි ඇස් දෙකෙම දැකපු දෙයක් මේ කියන්නේ. මේ අම්මා පින්නතුනේ කොණ්ඩේ ටිකෙන් ටික යන්න පටන් ගත්තා. බලන්න හිතේ පිච්චිල්ලට කෙස් ගැලවෙන්න පටන් ගත්තා. කෙස් යන්න පටන් ගත්තා. ඊළඟට මේ අම්මා කෙට්ටු වෙන්න පටන් ගත්තා. ගොඩාක් කෙට්ටුනා පින්නතුනේ. අර මූණේ තිබ්බර වර්ණවත් ස්වභාවය ටිකෙන් ටික අඳුරු ස්වභාවයකටපත් වුණා. ඉතින් මේ බණ දේශනාව සිද්ධ කරද්දිත් අපිට දැන් මේ අම්මගේ අතීතයේ තිබුණු පිරිපුන් ඒ ස්වභාවයත් ඊට පස්සේ අම්මගේ අර ප්‍රිය වස්තු අහිමි වීම තුල අත්දකින ශෝකයේ තුල ඒ අම්මට උරුම වුණ ඒ ජීවිතෙත් අපිට මතක් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනේ එක තැනක අතීතයේ ප්‍රිය කළ දේවල් අහිමි වීම තුල යම් කිසි කෙනෙක් ශෝක වෙනව නම් එයා හරියට පින්නතුනි අවුවට දාපු බට දණ්ඩක් වගේ වේලිල යනවා කියනවා. Tamanට ප්‍රිය දේවල් අහිමි වීම තුල දුක් විඳින ලෝක සත්ත්වෝ අවුවට අතහැරපු බට දණ්ඩක් වගේ වේලිල යනවා කියලා බුදුරජාණන් වහන්සේ ආරණ්‍ය කියන සූත්‍රයේ දේශනා කළා තියෙනවා. ඉතින් පින්නතුනි බලන්න මේක අපි මේ ජීවිතේ අපේ පින්නතුන් කල්පනා කළ බලන්න මේ ජීවිතේ කී සැරයක් නම් අත්දකලාද? මේ ලෝකේ ප්‍රිය අම්මා හිමි වීම තුල දුක් විඳින අය ඉන්නවා. ප්‍රිය තාත්තා හිමි වීම තුල දුක් විඳින අය ඉන්නවා. ප්‍රිය ස්වාමියා, ප්‍රිය භාර්යාව හිමි වීම තුල දුක් විඳින අය ඉන්නවා. දැන් මේ පින්නතුන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ ආසන්න කාලයක සිද්ධුන තුර්කි, සිරියා භූමිකම්පාව. ඒ භූමිකම්පාව පැත්තට පොඩ්ඩක් හිත යොමු කරලා බලන්න පින්නතුනි. දැන් මේ දේශනාව පටිගත කරන දවසේ වෙද්දිත් අපිට දැනගන්න ලැබුණා ඒ මහා ගොඩනැගිලි ඇතුලේ දරුවෝ 300 ගාණක් තාමත් පින්නතුනි ඉන්නවද මැරිලාද කියලා හොයාගන්න බෑ. දරුවෝ 300 ගාණක්, දරුවෝ පැටවුන් 300 ගාණක්. එතකොට බලන්න පින්නතුනි ඒ දරුවෝ පැටවුන් ගෙවල් වල ඉද්දි වැඩට ගියපු අම්මලා හරි තාත්තලා හරි ඉන්නවනම් එහෙම නැත්නම් ඥාති ගෙවල් වලට ගියපු අම්මලා තාත්තලා හරි ඉන්නවනම් දැන් මේ අම්මලා තාත්තලාට සුන්බුන් ඇතුලේ හිරවැළ ඉන්න දරුවෝ ගැන ඇති වෙන ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක පින්නතුනි කොහොමද කියලා අපිට හිතා ගන්නවත් බෑ. මේ සමහර අය පින්නතුනි ඔන්න දුවන එක තැනකට දුවලා මෙන්න මේ හරිය වෙන්නේ නැති අපේ අම්මලා තාත්තලා ඇත්තේ කියලා ගෑ ගහනවා. තව කට්ටියක් තව තැනකට දුවලා මෙන්න මේ හරිය වෙන්නේ නැති මගේ සහෝදරයා ඇත්තේ සහෝදරිය ඇත්තේ කියලා ගෑ ගහනවා. අර තට්ටු 20 30 මහා බිල්ඩින් පින්නතුනි කඩාගෙන වැටුණානේ. කඩාගෙන වැටුණට පස්සේ මෙයාලා අනුමාන කරනවා මෙතන අපේ අය ඇති. පින්නතුනි හරියට අඬනවා පිරිමි අය පින්නතුනි. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් ලේසියෙන් අඬන්නේ නැහනේ. කාන්තාව සාමාන්‍ය ස්වභාවයෙන් මඬන ගතියක් තියෙනවා. පිරිමි අය ලේසියෙන් අඬන්නේ නැහැ පින්නතුනි, ගස්කල් වගේ ඉන්නවා. නමුත් මේ පින්නතුන් දකින්න නැති මොනතරම් පින්නතුනි තරුණ දරුවෝ, මැදිවියේ පිරිමි අය, වැඩිහිටි තාත්තලා පින්නතුනි හැඬු කඳුලෙන් පින්නතුනි ඉන්නේ. ලයයත් ගහ අඬනවා. ඒ භාෂාවල් නම් තේරෙන්නේ නැහැ පින්නතුනි. නමුත් ඒ තමන්ගේ ප්‍රියයන් වෙන්වීම තුල ඒ පිච්චිල්ල තමයි ඇස්වලින් එළියට පයින් කඳුළු විදියට. ඉතින් පින්නතුනි අවදා වෙනකන් ওই දුක විඳින්න වේද යාලට නේද? ප්‍රිය තවන්ට ප්‍රිය කෙනෙක් අහිමුණාට පස්සේ යා ගොඩාක් ප්‍රිය කෙනෙක් නම් පින්නතුනේ ඒ දුක මැරෙනකම්ම විඳින අය ඉන්නවා. මේ බණ ඇහෙන මානෙත් පින්නතුනේ මේ බණ අහන අය අතරත් පින්නතුනේ තවන්ට අවුරුදු 20කට කලින් අහිමිච්ච ප්‍රිය වස්තුව ගැන තාම දුක් විඳින අය ඉන්නවා. අවුරුදු 40කට කලින් තවන්ට අහිමිච්ච ප්‍රිය වස්තුව ගැන දුක් විඳින අය ඉන්නවා. සැරෙන් සැරේ ඒවා මොනියම් හරි හේතුවක් නිසා ගීතයක් ඇහිලා හරි පින්නතුනේ ඒ ප්‍රිය දේ මතක් වුණොත් පිච්චෙනවා, සුසුම් හෙලනවා පින්නතුනේ. ඉතින් බලන්න සසර ජීවිතයක අපිට කොච්චර මේ විශ්සරහට විඳින්න වේද කියලා. අපිට මතක් වෙනවා අපි ඔය මහව පැත්තේ අරණ සේනාසනයක වැඩ හිටිය පින්නතුනේ. ඒ අරණ සේනාසනයේ මේ නිරන්තරයෙන්ම රිලව් සහ මේ සුනකයන් අතර ප්‍රශ්න තිබ්බයි. කියන්නේ හැමතිස්සෙම මේ සුනකයන් මේ බල්ල මොකද කරන්නේ? අර රිලව් පස්සේ පන්නනවා. ඉතින් දවසක් මොකදුනේ පින්නතුනේ එක රිලා අම්ම කෙනෙක්ගේ කියන්නේ අර ඉඳුල් දැම්මට පස්සේ ඉඳුල් කන්න එනවා රිලව්. ඉතින් මෙයාලා බල්ලෝ එනකොට මොකද කරන්නේ? ඉක්මනට නගිනවා ළඟ පාතේ තියෙන ගස් වලට. ඉතින් ඒක අම්ම කෙනෙක්ගේ අර කුසේ හිටපු අර කුසේ බැඳගෙන හිටපු දරුවා ඒ පැටියා ඒ අම්මගේ කුස බදාගෙන ඉන්නේ. ඉඳුල් කන වෙලාවේ මොකද කළේ පින්නතුනේ? ආහාර කන්න වෙලාවේ ඒ පැටියත් අර අම්මගේ කුසෙන් පින්නතුනේ කුසල්ලගින් ඉන්න එක අතහැරලා ඒ කිට්ටුවම බත් ඇටයට අහුලහුල හිටියේ. එක පාටම් පින්නතුනේ බල්ලෝ අර සුනක රංචු එද්දි අම්මට කොහොම හරි පින්නතුනේ දරුව ගන්න බැරි වුණා. අර පැටිය පින්නතුනේ ආපු ගාම අල්ලගත්ත බල්ලෝ දෙන්න තුන් දෙනෙක්. ඊට පස්සේ මොකදුනේ? බේරන්න බැරි වුණා. එතකොට මැරිලා පින්නතුනේ. පස්සේ මේ රිලා අම්ම මොකද කළේ? අර සුනකයන් බාගෙට කාලා අතහැරලා ගියපු. අර රිලා පැටිය පින්නතුනේ එකාතකින් බඳාගෙන ගහින් ගහට පැන එලි වෙනකම් පින්නතුනේ කේන්දරි ගානවා. පාන්දරේ වෙද්දි පින්නතුනේ ඒ හඬ හරියට ඕලුමුවෙක්ගේ වගේ. ඒ සතා කෑ ගහලා අන්තිමට හඬක් පිට වෙන්නේ කේන්දරි ගෑමක් විතරයි. පිළිතුර බලන්නේ රිලාම්මට තමන්ගේ අර උදරේ එල්ලිල හිටපු තමන්ගේ බඳාගෙන හිටපු ඒ පැටියා දැන් එහෙම නැති වෙනකොට නේද? ඒ දරුවගේ පහස දැන් නැහැ. දරුවගේ හුරතලේ නැහැ. ඉතින් රිලාම්මට කොහොම දුකක් ඇති වෙන්නේ නැද්ද? ඒකනේ අර පැත්තක් කාලා ඉතුරු වෙච්ච අර රිලා පැටියාගේ ශරීරය උස්සගෙන පින්නතුණි දවස් දෙක තුනක් දුක් විඳින්නේ. ඒ වගේම පින්නතුණි ඔය අපිට අත්දැකීම් තියෙනවා. දැන් සමහර අපේ පින්නතුන් මොකද කරන්නේ? ඔන්න ආරාම වලට අරණ්‍ය වලට සුනක පැටව ගෙනත් දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙයාලා පන්සලේ අරන්නේ හැදෙනවා. හැදුනට පස්සේ අපි හිතමු ගැහැණු සතෙක් කියලා. ඒ ගැහැණු සතා කාලයක් ගියාම පැටව දානවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ගමේ අය සමහර අය ස්වාමීන් වහන්සේලාට කරදරයක් නේද කියලා ওই සමහර පැටව වරගෙන යනවා. ඉතින් එහෙම පැටව වරගෙන ගියාට පස්සේ පින්නතුණි අර පන්සලේ ඉන්න ඒ සුනකම්ම මොකද කරන්නේ? පින්නතුනේ සුනකම බොහෝම වේදනාවෙන් ඉන්නේ අර නැති වෙච්ච පැටිය ගැන. ඉතින් අපිට ඒවා තේරෙන්නේ නැත්තේ එයාලට ඒවා පින්නතුනේ ඇස් වලින් පිට කරන්න බෑ. එයාලට ඒවා වචන වලින් පිට කරන්න බෑ. ඉතින් අන්න ඒ වගේ පින්නතුනේ මනුස්ස ලෝකවල විතරක් නෙවෙයි ප්‍රියයන්ගෙන් වෙන්නීම තියෙන දිව්‍ය ලෝකවලත් තියෙන, තිරිසන් ලෝකවලත් තියෙන, പ്രേත ලෝකවලත් තියෙන, නිරේ ලෝකෙත් තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්නීම කියන එක. ඉතින් පින්නතුනේ මෙන්න මේ විදියට ප්‍රියයන්ගෙන් වෙන්නීම එක සැරයක් නෙවෙයි දෙසරයක් නෙවෙයි ජීවිතයත් තුළ බොහෝ වාරයක් අත්දකින්න වෙන සසර ගමනකටද පින්නතුණි අපි මේ යන්න හදන්නේ. බලන්න පින්නතුණි අපි වටේ මේ වෙනකොට අපිට ප්‍රිය 6-7 දෙනෙක් ඉන්නවා කියලා හිතමු. පිළිතෝ ඔය 6-7 දෙනාම දවසක අපට අහිමි වෙනවද නැද්ද? අපේ මරණයේදී අපට 6-7 දෙනාම අහිමි වෙනවා. එහෙම නැත්නම් එයාලගේ මරණය සිද්ධ වුණොත් අපට එයාලා අහිමි වෙනවා. අපි ජීවත් වෙද්දී අපට එයාලා අහිමි වෙනවා. මොකද්ද මේ සසර කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. නේද? මේ ලෝකයට අසංකේ කල්ප ගණන් ගුණ පුරාගෙන ඇවිල්ලා මහබෝසතාණන් වහන්සේ නමත් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නේ පින්නතුණි. අපි මේ විඳින මේ අනන්ත අප්‍රමාණ දුක් දෝමනස්යන්ගෙන් අපිව මුදව ගන්නද නැද්ද? නැත්තම් පින්නතුණි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. සසර සැපයිනම්. සසර සැපනම් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. සංසාරේ දුකයි. ජීවන ගමන දුකයි පින්නතුණි. ඒකයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපි මේ විදිර දුකෙන් ගලව ගන්නට මාර්ගය සැනසීමේ මාර්ගයක් පෙන්වන්නේ. අනේ සැනසීමේ මාර්ගයේ එක තැනක් තමයි පින්නතුණි අපි මේ පවතින දුක දුකක් විදියටම අවබෝධ කරගන්න ඕන. මේ කාමයන්ට මුලා වෙන්නේ නැතුව පවතින දුක දුකක් විදියටම අවබෝධ කරගන්න ඕන. එතන තමයි මේ ශාන්තාපට්ඨය. ශාන්තාපට්ඨය කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම තුළ දැවෙන්න වෙනවා. ඊළඟට අප්‍රියයන් හා සම්ප්‍රයෝග වීම තුළ අප්‍රිය අය හා එකතු වීම තුලත් මොකද්ද වෙන්නේ? පුදුමාකාර දැවීම් වලට මුහුණ දෙන්න වෙනවා. දැන් බලන්න පින්නතුනේ ඔන්න දෙන්නෙක් ආදරය කරනවා. දෙන්නෙක් ආදරය කරලා දෙන්නට දෙන්න හරි ප්‍රියයි. මේ දෙන්නට දෙන්න ප්‍රියයි. දෙන්න ආදරය කරලා විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ මොකද වෙන්නේ? දෙන්නට දැනනවා දෙන්න ගැලපෙන්නේ නැහැ කියලා. දෙන්නගේ ප්‍රශ්න අදහස් ගැලපෙන්නේ නැහැ. අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඊළඟ විවිධ ආර්ථික ප්‍රශ්න ඔය වගේ විවිධ දේවල් හේතු වෙලා බලන්න මොකද වෙන්නේ? කාලයක් යද්දී අර ප්‍රිය වුණ දෙන්නම දෙන්නට අප්‍රිය වෙනවා. දැන් මුලදී දෙන්නට දෙන්න ප්‍රිය වස්තු විදිහට ජීවත් වුණේ. කාලය ගෑවීමෙන් සාමියාට භාර්යාව අප්‍රිය වස්තුවක් වෙනවා. භාර්යාවට සාමියා අප්‍රිය වස්තුවක් වෙනවා. එක වහලක් යට අකමැත්තෙන් දෙන්න ඉන්න පින්නතුනේ. එහෙම නැද්ද මේ ලෝකේ? අප්‍රියයන් හා එකතු වීම කියන එක, අප්‍රියයන් හා වාසය කියන එක පින්නතුණි එහෙමත් මේ ලෝකෙ සිද්ධ වෙනවා. කාලයක් ප්‍රිය වෙලා හිටපු භාර්යාව කාලයකදී අප්‍රිය වෙනවා. කාලයක් ප්‍රිය වෙලා හිටපු ස්වාමියා කාලයකදී අප්‍රිය වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය පින්නතුණි. කාලයක් ප්‍රිය වුණ සහෝදරය සහෝදරිය එක්ක ඊළඟට කාලයක් ජීවත් වෙනවා හරිම අප්‍රසන්න හැඟීමකින්. කාලයක් ප්‍රියවැල හිටපු එකට වැඩ කරන යහළුවන් එක්ක කාලයක් ජීවත් වෙනවා හරිම අප්‍රිය විදියට. බලන්න කාලයක් ප්‍රිය විදියට ඇසුරු කළා කාලයක් අප්‍රිය සම්පයෝගී. ඒ කියන්නේ අප්‍රියයන් හා එකතු වීමක් බවට පත් වුණා. අප්‍රියයන් හා ජීවත් වීමක් බවට පත් වුණා. මේක තමයි පිණිතු සසර ස්වභාවය. සංසාරේ හැමදාටම ප්‍රිය ස්වභාවයෙන් ඉන්න අය අපට නෑ හම්බ වෙන්නේ. නේද? එයා මේ භවෙත් ප්‍රිය වුණා, එයා ඊළඟ භවෙත් ප්‍රිය වුණා, එයා අනාගත භවෙත් ප්‍රිය. එහෙම නෑ පිණිතුනි. සසර ජීවිතේ අපට ප්‍රිය වෙන දේවල්ම අප්‍රිය වෙනවා. අප්‍රිය සංප්‍රයෝගයක් වෙනවා. අප්‍රියයන් එකතු වීමක්. ඉතින් ඒක සැපද්ද? ඒවනම් පිණිතු කොච්චර කතා කරන්න පුළුවන්ද? මේ ඔය අකමැති අයත් එක්ක ජීවත් වීම තුල සමහර අයට ස්නායු රෝග ඇවිල්ලා පිණිතුනි. ආතතිය ඇවිල්ලා. ඉතින් අපි හැමතිස්සෙම හිතන්න ඕනේ මේක සියලු සත්‍යයන්ට පොදුයි පින්නතුනේ. මේව කවදාවත් හිතන්න හොඳ නෑ. ඇයි මට විතරක් කවදාවත් එහෙම හිතන්න එපා. ඇයි මගේ දුවට විතරක් මෙහෙමුනේ? ඇයි මගේ පුතාට විතරක් මෙහෙමුනේ? කවදාවත් එහෙම හිතන්න එපා. ඇයි මගේ අම්මට විතරක් මෙහෙම දෙයක් උනේ? ඇයි මගේ තාත්තට විතරක් මෙහෙමුනේ? එහෙම හිතන්න එපා පින්නතුනේ. මේ සංසාර ගමනත් තුල සැරිසරන පුහුදුන් සත්‍යයන්ට හැම කෙනාටම මේව පොදුයි පින්නතුනේ. තම තමන්ට විතරක් අත්දකින්න වෙච්ච දේවල් නෙවෙයි. මේ ලෝකේ අප්‍රියයන් හා වාසය කිරීම මේ සියලු පුහුදුන් සත්‍යයන්ට සාධාරණයි. ඉතින් අපි අන්නේ කවබෝධ කරගන්න ඕන. ඉතින් අන්නේ එකට කියනවා ජීවිතේ සන්තාපට්ඨය කියන්නේ ජීවිතේ තියෙනවා තැවෙන දැවෙන බව. අන්නේ එක ප්‍රකට කරගන්න ඕන. අවසාන කාරණා තමයි පින්නතුනේ විපරිණාමට්ඨ. විපරිණාමට්ඨ කියලා කියන්නේ පින්නතුනේ අපේ මේ ජීවිතේ හැමතිස්සෙම පෙරලෙනවා. පෙරලෙනවා කියන්නේ වෙනස් වෙනවා. තිබූ තත්ත්වය වෙනත් තත්ත්වයකට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බලන්න දැන් ඔය අපේ විදර්ශනා වලට සම්බන්ධ උතුමන් වහන්සේලාගේ ඔය ග්‍රන්ථවල එහෙම තියෙනවා මෙන්න මෙහෙම පින්නතුනේ. දැන් බලන්න දැන් අපේ ජීවිතේ කොටස් 10කට බෙදනවා. අපේ ජීවිතේ කොටස් 10කට බෙදනවා. දැන් ඉස්සෙල්ලාම තියෙන්නේ බලන්න පින්නතුනේ මේක කොච්චර ලස්සනද කියලා මේ විග්‍රහය මන්ද දශකය. කියන්නේ අපේ ජීවිත ගමන ඉස්සෙල්ලාම අවුරුදු 10ක් තියෙනවා. මේ ඉස්සෙල්ලාම අවුරුදු 10 තුල අපිට දෙන රූපය හරිම සෞම්‍යයි. අපේ සිතුවිලිත් හරිම සෞම්‍යයි. අපේ ජීවන ගමනේ මුල් අවුරුදු 10 හරිම සෞම්‍ය ස්වභාවයක් තියෙනවා. රූපෙත් සෞම්‍යයි, පෙනුමත් සෞම්‍යයි, සිතුවිලිත් සෞම්‍යයි. හරිම අහිංසක ප්‍රයත්නක් තියෙනවා. බලන්න ඒක පෙරලෙනවා වෙනත්ම තත්යකට ඊළඟ අවුරුදු 10 දී. ඒ කියන්නේ අවුරුදු 10යි 20යි අතර. ඒකට කියනවා පිළිදෙර ක්‍රීඩා දශකය කියලා. අනේ මේ ක්‍රීඩා දශකයේ තියෙන කාලේ අපේ පෙනුමයි අපේ සිතුවිලි වෙනස්ම ආකාරයක්. ඊට පස්සේ බලන්න ඊට පස්සේ 20යි 30යි අතර කාලෙට කියනවා වර්ණ දශකය කියලා. ඒ වර්ණ දශකය කියන්නේ 20යි 30යි කාලය තුල පිණුතුනි පෙනුම හරිම පැහැපත් වෙනවා. දැන් අවුරුදු 10යි 20යි අතර කාලේ නම් මොකද අවුවට පිච්චෙනවා, පිට්ටනි වල ඉන්නවා, පන්ති ගාන යනවා. ඉතින් අර ඒ අවුරුදු 10යි 20යි අතර තියෙන මේ ක්‍රීඩා දශකේ ඉතින් ඒ කාලේ වෙනත්ම රූපයක් වෙනත්ම සිතුවිලි තියෙන්නේ. පාසල් කාලයට අදාළ සිතුවිලි. බලන්න ඒක සම්පූර්ණයෙන්ම කන පිට හැරෙනවා 20 30 අතරදී. 20 30 අතරදී මොකද වෙන්නේ? ඒකට කියන වර්ණ දශය කියලා. ඔන්න පැහැය පොඩ පොඩ වෙනස් වෙනවා. ඒ වගේමයි 20 30 අතරදී සිතුවිලිත් අර අවුරුදු 10 දී 20 දී තිබ්බේව නෙවෙයි. නේද? විවාහ වෙන්න ඕන වගේ සිතුවිලි, ආදරය කරන කෙනෙක් හොයාගන්න ඕන වගේ සිතුවිලි. බලන්න 20 30 අතර වෙනත්ම නාම රූප පරම්පරාවක් වෙනත්ම ජීවිතයක් විතර හැඩ ගැහෙනවා. ඊළඟට තියෙනවා 30යි 40 අතර. 30යි 40 අතර තියෙන පිළිතුරේ බල දශකය. බල දශකය කියන්නේ මේ 30යි 40 අතර තියෙන හැම ශක්තිමත් ජීවිතයක් තියෙන්නේ. හොඳට වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒකත් ස්ථිර නෑ. 40යි 50යි වෙද්දී පින්නතුණි ඔන්න ඒක වෙනස් වෙනවා. 40යි 50යි අතරේ ප්‍රඥා දශකය. ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙන කාලය කියලා පින්නතුණි කියන්නේ 40යි 50 අතර. හැබැයි ඒකත් ස්ථිරව තියෙන්නේ නෑ. 50යි 60යි අතර යනවා පින්නතුනි හානි දශකය. ජීවිතේ පිරිහෙන්න පටන් ගන්නවා. සිහිය පිරිහෙනවා, නුවණ පිරිහෙනවා, ඊළඟට රූපය පිරිහෙනවා. හානි දශකය. ඊළඟට ඒකත් ස්ථිර නැහැ. වෙනස් වෙනවා, විපරිණාම වෙනවා, පෙරලෙනවා. 60යි 70යි අතර පින්නතුනි ප්‍රාග් භාර කියන්නේ එයාගේ ශරීරය ටික ටික ඉස්සරහට නැඹුරු වෙන්න පටන් ගන්නවා. ඊළඟට තියෙනවා පින්නතුනි ප්‍රවංක දශකය කියන්නේ අවුරුදු 70 80 අතර කාලේ. 70 80 අතර කාලෙදී මොකද වෙන්නේ? කුදු ගැහෙන්න පටන් ගන්නවා. වක ගැහෙන්න පටන් ගන්නවා. බලන්න ජීවිතේ වෙනත්ම තත්යකට පෙරලිලා. ඊළඟට 80 90 අතර කාලෙ පින්නතුණි මෝමෝහ දශකය. ඒ කියන්නේ එන්න එන්නම සිහිය නැහැ, මතකය නැහැ. බලන්න වෙනත්ම තත්යකට පත් වෙලා 90 80 අතර දශකයට කියනවා සයන දශකය කියලා. කය හොඳටම දුබල වෙලා නිසා වැඩි වෙලාවක්ම පින්නතුන් ඉන්නේ ඇඳේ වැටිලා. එතකොට බලන්න පින්නතුනි අපි මේ සිහිපත් කළේ ජීවිතයක් පින්නතුනි වෙනස් වෙනවා කියන්නේ ඔන්න ඕකයි. බලන්න මන්ද දශකයේ කියන මුල් අවුරුදු 10 එක විදියක්. ඊට පස්සේ 10යි 20යි අතර ක්‍රීඩා දශකයේදී වෙනත්ම විදියක්. ඊළඟ 20යි 30යි අතරේ වර්ණ දශකයේදී වෙනත්ම විදියකට ජීවිතය තියෙන්නේ. ඒ වගේමයි 30යි 40යි අතර බල දශකේ කාය ශක්තිය චිත්ත ශක්තිය බලවත් කාලයක්. ඊට පස්සේ ඒක වෙනත්ම තත්යකටපත් වෙනවා 40යි 50 අතරේදී ප්‍රඥා දශකේ වෙනවා. 50යි 60යි අතරේදී හානි දශකේ පිරිහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ 60යි 70 අතරේදී ඉදිරියට නැවෙන්න පටන් ගන්නවා. 70 80 අතරේදී වක ගැහෙන්න කුදු ගැහෙන්න පටන් ගන්නවා. 80 90 දශකේදී සිහිය නැතිවෙන්නම් පටන් ගන්නවා. 90 100 අතරේදී ඇඳටම වැටෙන පින්නතුනේ. බලන්න එතකොට මේ දශක 10න් එකක දැන් තමන් ඉන්නවද නැද්ද? එතකොට දැන් තමන් මේ දශක 10න් යම් කිසි දශකයක ඉන්නව නම් ওই දශකයේ පින්නතුනේ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. මේ වර්තමාන ගෙවන ජීවිතේ වෙනස් වෙනවා පින්නතුනේ. වෙනත්ම තත්යකටපත් වෙනවා. අර මල් පූජා කරද්දී අපි කියන්නේ පූජේ බුද්ධං කුස්මේන නේන පුඤ්ඤේන මේතන ලබහයි මොක්කම් පුප්පම් මිලායාති අතයි ධම්මේ කාය තථායාති විනාශ භාවන් නේද? දැන් සාමාන්‍යයෙන් රැයට මල් පූජා කරලා උදේට බලද්දි මොකද වෙන්නේ? වෙනත්ම තත්යකටපත් වෙලා. අන්න ඒ වගේ තමයි පින්නතර අපේ ජීවිතෙත් අපේ රූපය අපේ හිත කියන එක හැම මොහොතකම වෙනස් වෙනවා. කිසිම තත්ත්වයක් ස්ථිර නැහැ පින්නතුනි. ඉතින් ඒක දුකක්. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත් මහන්නේ යමක් අනිත්‍ය නම් සැපද දුකද? දුකයි ස්වාමීනි. අන්න බලන්න පින්නතුනි. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනි බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්පනා නොකළ යුතු දේවලුත් තියෙනවා කල්පනා කළ යුතු දේවලුත් තියෙනවා. කල්පනා නොකළ යුතු දේවල් මොනවද? පංචකාමයන් පිළිබඳව කල්පනා කරන්න හොඳ නැහැ. මොකද ආදීනව සහගතයි. වසමිශ්‍ර කේක් කනවා වගේ. ව්‍යාපාද සහගත කල්පනා තියාගන්න හොඳ නැහැ. ඒකත් වසමිශ්‍ර කේක් කනවා වගේ ආදීනව සහගතයි. වෛර කරද්දී සතුටක් තිබ්බට ඒක පිටිපස්සේ මහා දුක් විපාක වගේක් එනවා. විහිංසා විතර්කයක් අන්නයට අත් කැඩෙන්න ඕන කකුල් කැඩෙන්න ඕන කියලා එහෙම සාප කරන මානසිකත්ව වැඩෙන විදිහට කල්පනා කරන්න එපා කියනවා. ඇයි? ඒකත් අර සාප කරාදී සතුරුණාට පසුකාලීනව ආදීනව ලැබෙනවා වසමිශ්‍ර කේක් කෑල්ලක් කෑවා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන මෙන්න මේව කල්පනා කරන්න. මොකද්ද? ලැබිලා තියෙන ජීවිතේ සහ ලැබෙන්න තියෙන ජීවිත දුකක්. ඒ දුක වටහා ගන්න අපි ලක්ෂණ හතරක් භාවිතා කළා. පීලනට්ටය. ඉපදීමෙන් පෙළෙනවා, ජරාවටපත් වීමෙන් පෙළෙනවා, ව්‍යාධියටපත් වීමෙන් පෙළෙනවා, මරණයටපත් වීමෙන් පෙළෙනවා. සංකතට්ටය. හරියට වාහනයක් අරගෙන ඒ වාහනේ නඩත්තු කරන්න කිරීම දුකක් වගේ මේ ලැබුණු ජීවිතේ පෙර පින් කරලා ලැබුණු මේ ජීවිතේ නඩත්තු කිරීම සසර ගමනේ අපට ලැබෙන ජීවිතන නඩත්තු කිරීම දුකක්මයි. ඒකට සංකතට්ඨය කියනවා. ඊළඟ තුන්වෙනි ලක්ෂණය තමයි දුක මතු කරගන්න අපි භාවිතා කරන්නේ සන්තාපට්ඨය. ඒ කියන්නේ මේ මොන ජීවිත ලැබුණත් පින්නතුණි ප්‍රියයන්ගෙන් වෙන්වීම විඳින්න වෙනවා. අප්‍රියයන් හා එකතු වීම විඳින්න වෙනවා. ඒක දුකක්. හතරවෙනි එක තමයි විපරිණාමට්ඨ කියන්නේ මේ ජීවිතය පින්නතුනි හැමතිස්සෙම පෙරලෙනවා. තිබූ තත්ත්වයෙන් වෙනත් තත්ත්වයකට පත් වෙනවා. අපිට ඒක නවත්තන්න බෑ. ඒක ලෝක ස්වභාවයක් ඒක. ඉතින් ඒක දුකක්. ඉතින් මෙන්න මේ காரணා හතර යමෙකුට හොඳට වැටහෙනකොට මොකද වෙන්නේ? එයාට සංසාරය ගැන කලකිරීම ඇති වෙනවා. දැන් මේක අපි පින්නතුන්ට යම් මට්ටමකට හරි ඇති වෙලා තියෙන්නේ. මේ බණ ටික අහද්දි බණ අහන්න කලින් තිබුණට වඩා සංසාරය ගැන කලකිරීමක් තියෙනවා. අන්නේ කලකිරීම තමයි පින්නතුනි නොඇලීමට හේතු වෙන්නේ. ඒ නොඇලීම තමයි අපිව මේ සසර දුකෙන් නිදහස් කරවන්නට හේතු වෙන්නේ. ඉතින් හැමදෙනාට මේ උතුම් ධම් දේශනාව මේ සංසාර දුක අවබෝධ කරගෙන අති උතුම් නිර්වාණයෙන් සැනසෙන්නටම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද දවසේ මේ උතුම් ධම් දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ සිංගප්පූරුවේ සිට ඉෂානී ප්‍රසන්තිකා දියණිය විසින් බව සිහිපත් කරනවා. ඉතින් එතුමිය විශේෂයෙන්ම සිහිපත් කරලා තියෙනවා පින්නතුනි ಪೊಳೊನ್ನರುವ ನವನಗರೆಯ ಅಂಕ 40 ಲಿಪಿನೇ ಪದಿಂಚಿ ಪಿ ಎ ಚಂದ್ರಲತಾ ಆದರಣೀಯ ಮೌತುಮಿಯಟ ಜನ್ಮದಿನೇ ನಿಮಿತಿ කරගෙන ಪುಣ್ಯಾನುಮೋದನಾ කරන්න ಆಶೀರ್ವಾದ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් දයාබර දියණියක් විදියට මව් ගුණ දැනෙන පිය ගුණ දැනෙන දියණියක් විදියට එතුමිය මේ ලෝකේ මේ බණහන පින්නතුන්ට මේ උතුම් ධහම තුලින් සැනසීම ළඟා කර දෙමින් ඒ සැනසීම ළඟා කර දීම තුලින් මතුණු මහා පුණ්‍ය ධර්මයේ තමයි පුණ්‍ය ශක්තිය තමයි මේ ජන්මදිනයේ සමරන චන්ද්‍රලතා මෞතුමියට ආශිර්වාදයක් විතර ලබා දෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඒ මෞතුමියට මේ උතුම් පුණ්‍ය ශක්තියන්ගේ අනුහසින් ත්‍රිවිධ රත්නයේ අනුහසින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් හැම මොහොතකදීම නිදුක් නිරෝගී සුවපත් භාවයත් ඒ වගේම මේ උතුම් ධම් මාර්ගය තුල ඉදිරියට යෑමටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා. ඒ වගේම පින්නතුනි සිහිපත් කරනවා මේ උතුම් ධර්ම දේශනා සිදු කරන්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිහිපත් කරනවා චූටි අයියා ලක්ෂිත චන්දිමාල් ඒ වගේම සුනීතා පුංචි මද්දු පුංචි අනයටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටමත් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ශක්තිය අනුහසින් සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සිහිපත් කරනවා මිය පරලොව ගිය එම් ජිරදාස ආදරණීය තාත්තාටත් අකල් මරණයකින් මෙලව හැර ගිය ලොකු අයියා තුෂාර සම්පත් යන අයටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මතු භවයන්හිදී මෙවන් කිසිදු අකල් මරණයකට ගොදුරු නොවි නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායු පිණිසම මේ උතුම් පුණ්‍ය කුසල් ඒ පියතුමාටත් ඒ සහෝදරයටත් හේතු වාසනාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට වස්සාන ධර්ම දේශනා නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහත්මයතුළු එතුමාගේ පවුලේ හැම දෙනාටම කාර්ය මණ්ඩලයේ සීල දෙනාටත් නිදුක් නිරෝගී භාවයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ සුපුන් ලක්ෂිත සඳගිරි සහ ඔහුගේ පවුලේ සියලු දෙනාටත් මේ ධර්ම දානයේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා. ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කළ සිංගප්පූරුවේ සේවයේ නියුත ඉෂානි ප්‍රසන්තිකා දියණියගේ සියලු සංසාර ගමන යන්නට හේතු වෙන තණ්හාදී ක්ලේශයන් ප්‍රහාණය වේවා. ඇයට වහ වහාම ප්‍රාර්ථනීය බෝධියකින් සුඛාපටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිසම මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දායකත්වයේ දරණ පින්වත් හැම දෙනාටමත් පින්වත් අයටත් ඒ අයගේ පවුලේ හැම දෙනාටමත් මේ ලෝකයේ ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් අපි නැවත නැවත ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා. බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා. තව තවත් ධර්ම මාර්ගයේ තුල ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සිහිය නුවණ වීර්ය අධිෂ්ඨාන වැඩේවා. මේ උතුම් බුද්ධ ශාසනයේම නිවන් දකින අය බවට පත්වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्धिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु शासनं. आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्धिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु देशनं. आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्धिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु मं परन्ति. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පොළොන්නරුව නවනගරය අංක 40 ලිපිනේ පදිංචි P A චන්ද්‍රලතා ආදරණීය මෞතුමියගේ ජන්මදිනය සිහි කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ මේ උතුම් ධර්ම දානයේ ආනුභාව බලයෙන් P A චන්ද්‍රලතා ආදරණීය මෞතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. එමෙන්ම ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසත් මේ පින් කුසල් ආදරණීය PA චන්ද්‍රලතා දයාබර මෞතුමියට හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනු ලබනවා. එවෙනුවෙන් මෙම ධර්ම දානමය පින්කම සඳහා පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ සිංගප්පූරුවේ සිට ඉෂානි ප්‍රසන්තිකා ආදරණීය දියණියයි. එතුමියටත් නිදුක් නිරෝගී සුවය සමගින් වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනයේ වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 857 57 13 දුරකථන අංකයට 071 857 57 13 දුරකථන අංකයට. ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 857 57 13 071 857 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා ග්‍රහදොස් අපල දුරු කර ඔබේ නමටම සිත් කවියකින් ආශිර්වාද ලබාගෙන කරදර බාධක දුරු කරගන්න. කතා කරන්න අපිට 071 857 57 13 දුරකථන අංකයට 071 857 57 13 දුරකථන අංකයට. වස්සාන ධර්ම දේශනා